පොඩ්ඩක් කතාවකින් පටන් ගන්න ඕනේ කියලා හිතුණා. අතීතයේ එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමා මේ රටේ ජනතාව එක්ක හරිම මිත්‍රශීලීව තමයි රට පාලනය කළේ. වරින් වර රජතුමා මේ රටේ ජීවත් වෙච්ච පුරවැසියන්ව රජමාලිකාවට කැඳවගෙන ඒ පළාතේ තොරතුරු කොහොමද, රටවැසියන්ගේ පුරවැසියන්ගේ කැමති දේවල් අකමැති දේවල් කොහොමද, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාවගේ සතුට මොකක්ද, තියෙන චෝදනා මොනවද කියලා වරින් වර විමසා බැලීම් කරා. ඉතින් එක දවසක් රජතුමා එක මිනිහෙක්ට පණිවිඩයක් යවුවා, පුළුවන් වෙලාවක රජවාසලට ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා. මේ පණිවිඩය ලැබුණාම ඒ රටවැසියා මොකද කරේ, ඒ මිනිස්සයා මොකද කරේ, තමන්ගේ වත්තේ තියෙන හොඳම එළවලු ටික කඩාගත්තා රජතුමාට දෙන්න. ඉතින් වත්තේ තිබ්බේ වම්බටු, වම්බටු කරල් අටයි තිබ්බේ, ඔය අට කඩාගත්තා. ඔය වම්බටු කරල් අට අරගෙන රජතුමා බැහැ දකින්න කියලා මාලිගාවට යනකොට කතාව ඉදිරි ටික කියන්නම්. අපේ ආදරණීය නායකයා, සහෝදරයා, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සමික, කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා, ඉතාම සහෝදරත්වයෙන් ගෞරවයෙන් අද මේ ජනහමුවට රැලියට පිළිගනු ලබනවා. කතාවක් කියමින් හිටිය සහෝදරයා, කතාව ඉදිරි ටික කියන්න. වත්තේ තියෙන හොඳම වම්බටු කරල්ලට අරගෙන තමයි රජතුමා බැහැ දකින්න යන්නේ. පළවෙනි දොරටුව ළඟදී දොරටු පාලකයා අහනවා, කොහෙද මේ යන්නේ? මනුස්සයා කියනවා, රජතුමා බැහැ දකින්න යන්නේ, එහෙම නිකන් යන්න දෙන්න බැහැනේ කියලා කියනකොට එක වම්බටු කරලක් දෙනවා දොරටු පාලකයාට. දෙවෙනි දොරටුව ළඟදී දොරටු පාලකයා අහනවා, තමුන් කොහෙද යන්නේ? රජතුමා බැහැ දකින්න ආයිබෝවන්ඩ කිව්වහම එහෙම ඉතින් නිකන් යන්න දෙන්නේ කොහොමද කියලා ඇහුවහම අර මනුස්සයාට සිද්ධ වෙනවා බෑග් එකෙන් දෙවෙනි වම්බටු කරලත් අරගෙන දොරටු පාලකයාට දෙන්න. ඔය විදිහට දොරටු නමයක් තිබ්බා. දොරටු අටකදිම දොරටු පාලකයා අට දෙනාට වම්බටු කරල්ලට දෙන්න වුණා. ඒකට තමයි කිව්වේ, ඒක තව පස්සේ කියන්න. නවවෙනි දොරටුව ළඟදී දොරටු පාලකයා අහනවා, කොහෙද යන්නේ කියලා ඇහුවාම රජතුමා බැහැ දකින්න යන වායිබවණ්ඩ කිව්වහම එහෙම නිකන් යන්න දෙන්න බැහැනේ කියලා කියද්දී දැන් ඒ මනුස්සයාට දෙන්න දෙයක් නැහැ. ගෙනාපු වම්බටු කරල්ලටම දොරටු පාලකයා අට දෙනෙක්ට දීලා ඉවරයි. තත්ත්වය පැහැදිලි කරාට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දොරටු පාලකයා කියනවා, එහෙනම් ගිහිල්ලා එන ගමන් රජතුමා දීපු දේවල් වලින් භාගයක් මෙතෙන්ට දීලා ගියොත් හොඳයි කියලා කියනවා. එහෙමයි එහෙමයි කියලා ලැබිච්ච අවසරෙන් මිනිසයා යනවා රජතුමා බැහැ දකින්න. රජතුමා එක්ක බොහොම සන්තෝෂෙන් කතා බහ කරලා එන මොහොතේ රජතුමා අහනවා, දැන් මොනවද තමුන්ට ඕනේ? මේ මිනිසයා රජතුමාට කියනවා, රජතුමනි, අනේ සමා වෙන්න, මට පුළුවන් නම් කස පහර 100ක් දෙන්න. රජතුමා පුදුම වෙලා අහනවා, ඇයි කස පහර 100ක්? එතකොට කියනවා, රජතුමනි, අට වම්බටු නවසුංගම් කියලා. අට වම්බටු නවසුංගම්, සුංගම් කියලා කියන්නේ පගාව. මම වම්බටු කරල්ලටක් ගෙනාවා, මට දොරටු අටකදී මේක පගාව විදිහට දෙන්න වුණා රජතුමනි, ඒ නිසා මට කස පහර 100ක් දෙන්න. නවවෙනි දොරටුවේදී මට සිද්ධ වුණා රජතුමා දෙන දෙයක්, ඒ දෙන දෙයින් භාගයක් නවවෙනි දොරටුවේ හිටපු පාලකයාට දීගෙන යන්න. රජතුමා වහාම දොරටු නමේ හිටපු දොරටු පාලකයව නම දෙනා කැඳවලා කස පහර 100 ගානේ ඒ නම දෙනාට දීලා තනතුරු වලින් නිරපල හරිනවා. මේ කතාවෙන් අපිට පාඩමක් කියනවා. අපිට ඕනේ ලස්සන යහපත් රටක් නම් ඒ රටේ ජීවත් වෙන පාලකයන් යහපත් විය යුතුයි, දූෂකයන් නොවිය යුතුයි. අපිට ඕනේ ලස්සන යහපත් ජීවත් වෙන්න සුදුසු රටක් නම් ඒ රටේ පාලකයා යහපත් වෙනවා වගේම ඒ රටේ ජීවත් වෙන ජනතාවත් යහපත් ජනතාවක් විය යුතුයි.
යහපත් පාලකයන් යහපත් ජනතාවක් ජීවත් වෙන රටක හැදෙන්නේ යහපත් පරිසරයක්. එහෙම රටකට අපි කියනවා ලස්සන රටක් යහපත් රටක් කියලා. ඒ නිසා පාලකයා දූෂණයෙන් තොර පාලකයෙක් විය යුතුයි. ඒ වගේම ඒ රටේ ජීවත් වෙන ජනතාව පාලකයා දූෂණයෙන් තොර කෙනෙක් නම් ඒ රටේ ජීවත් වෙන ජනතාවත් දූෂණයෙන් තොර වෙනවාමයි. මොකද නීතිය සාමය හරියටම අකුරට ක්‍රියාත්මක වෙන රටක තමයි පාලකයන් ජනතාව අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ. ඒ නිසා ඉතිහාසයේ කවදාවත් සහෝදර සහෝදරියනි අපේ රට ගත්තොතින් අපේ රටේ පාලකයන් මිනිස්සු මත නීති ක්‍රියාත්මක කරා, අනපනත් හැදුවා. හැබැයි ඒ නීතිය හදපු අය ඒ නීතිය කඩ කරා, ඒ නීතිය හැල්ලුවට ගත්තා. මේ රටේ විධායක ජනාධිපතිවරුන් තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරා. ඔවුන්ට විරුද්ධව අධිකරණවල නඩු පැවරුණා. බොහෝ නඩුවලින් ප්‍රගතිශීලී තීන්දු ලැබුණා. හැබැයි ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක ඉන්න මහජන නියෝජිතයෙක්, විපක්ෂයක ඉන්න මහජන නියෝජිතයෙක් අපි ජනවරමක් දීලා අපිව පාලනය කරන්න, අපි කැමති දේ කරන්න කියලා අපි බලයක් දුන්නු නායකයෙක් පාලකයෙක් ඒ රටේ ජනතාවට විනවෙන විදිහට කටයුතු කරනවා නම්, පාලන තන්ත්‍රය හොබවනවා නම් ඒ රටේ ජනතාවට බුදු සරණයි, දෙවි පිහිටයි. ඒ නිසා දැන් අපි අපිට බුදු සරණ දෙවි පිහිට පතා ගන්න යුගයක ඉන්නේ. හැබැයි ඒ යුගය නිමා වෙනවා සහෝදරයා. සැප්තැම්බර් 22 අපි අලුත් රටක් හදනවා. ඒ රට නීතිගරුක රටක්, ඒ රට යුක්තිය රජයෙන රටක්, ඒ රට ඒ රටේ පාලකයා වගේම ඒ රටේ ජනතාව නීතියට ගරු කරන රටක්. ඒ නිසා ඊයේ දිනෙන් ආරම්භ වෙච්ච තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී මාහිතවත් බොහෝ පොලිසියේ සේවයේ නිරත වෙලා ඉන්න හිතමිතුරන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව ඇමතුම් ලබා දෙමින් කෙටි පණිවිඩ එවමින් සුබ පණිවිඩයක් තිබුවා. කිව්වා ඒ තමයි, සහෝදරී මේ රට වෙනස් කරන්න, මේ නිල ඇඳුමේ ගරුත්වය රැකගන්න, ජනතාවට නීතිය සාමය පොලිසිය ගැන ගිලිහිලා ගියපු විශ්වාසය නැවත ඇති කරන්න අපි මේ සැරේ අපේ යුතුකම කරා කියලා. අපි සැප්තැම්බර් 22 බලමු ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා. ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දන්නවා. හැබැයි ඒක නිල වශයෙන් අපි සංඛ්‍යාත්මකව දැනගමු. අන්න එදාට මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දියුරුම් දෙන්නේ ඔබේත් මගේත් ආදරණීය සහෝදරයා. උප්පැන්නේ විතරක් මගේ නම තිබ්බහම ඇති කියලා බොහොම සතුටෙන් සැනසිලිදායකව ඕනම වේදිකාවක කතා කරන මිනිසුන්ගේ හදවතේ තමන්ගේ නම රඳපු නායකයා ඒ තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. සහෝදරයාගේ නායකත්වයෙන් අපි හදමු නීතිය රජකරන, යුක්තියට ගරු කරන, සාමය සංහිඳියාව පිරිච්ච රටක්. එහෙම රටක ඔබටත් මටත්, ඔබේත් මගේත් දරුවන්ටත් නිදහසේ හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය බලාපොරොත්තු එක්ක මගේ කතාව මම අවසන් කරනවා. මගේ ආදරණීය ජනතාවට ජයෙන් ජයම වේවා. මාලිමාවට ජය වේවා. මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා, විජය වේවා. ස්තුතියි. You're watching the Life Traveler Channel.